කියන්නේ තාමත් පිරිසිදු පිළිවෙලක. මම දැන් තහනම් කරේ ඒ කමිටු වලින් ඔබේ පස්සෙන් යනවා කියපුවරක්ම ඔබ පරීක්ෂා කරන්න. නමුත් උන්ට කිසිම දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අපිට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඔව් ඇත්තටම මම 98 මුලින්ම ආසියානු ශූරතා තරගාවලියේ තමයි මෙට 400 ආසියානු ශූරතා වාර්තාව ගැන තප්පර 47.1කට. ඉතින් ඒ තරගාවලියෙන් පස්සේ ගොඩක් වෙලාවට ආසියාව සහ ලෝකයේ මම ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. කියන්නේ මගේ උස සහ බර ප්‍රමාණය අනුව මේ තප්පර 45කට අඩුවෙන් මේ වෙලකී ක්‍රීඩකේ කොහොමද මේ වගේ දක්ෂතා ඉදිරිපත් කරේ කියලා. ඉතින් ඒක මම නොදැනුවත්වම ලෝකේ ගොඩක් කතාවකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මගේ පිටිපස්සේ ආසියාතික සහ ලෝක මද්‍රව්‍ය නිවාරණ කමිටුව මගේ ගොඩක් මාව පස්සෙන් ඇවිල්ලා තිබ්බා. මම හිතන්නේ ඒ තරගාවලින් පස්සේ මම හිතන්නේ 20 වතාවකට වැඩි මගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කරලා තියෙනවා. අහඹු ලෙස මම කියන්නේ තරග වාර කාලයේ මූලින් කරද්දි මැලේසියාවෙන් ඇවිල්ලා අවස්ථා දෙකක වගේ මගේ මුත්‍රා සාම්පල අරන් ගියා. ඒක මොකද ඕක ගොඩක් මාව පරීක්ෂා කරා. මම ඇත්තටම කියන්නේ මේ කියන්නේ කිසිම කියන්නේ මේ මද්‍රව්‍ය නොගෙන එහෙම මේ අර මේ සාමාන්‍ය කියන්නේ හරියට නිවැරදිව කරන ක්‍රීඩකෙක් කියලා බලන්න පිරිසිදු පිරිසිදු ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් තමයි ඔබ බලන්න ඕක ලස්සනට. ඒ අනුව ඔවුනේ පරීක්ෂා කළා. මට ඇත්තටම 98 නොවැම්බර් මාසේ වගේ හම්බ වෙනවා ලෝක මල්ල ක්‍රීඩකින්ගේ සංගමේ සමාජිකත්වයේ. ඒ සමාජිකත්වයේ පිරිනමන්නේ ඒ වගේ පිරිසිදුව ක්‍රීඩා කරන ක්‍රීඩකෙකින් පමණයි. කියන්නේ ඔබ තමයි පළමු සහ එකම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයා. ඉතින් ඒ අවස්ථාවත් ලැබුණේ මම හිතන්නේ මම ක්‍රීඩාවට බොහොම ආදරය කරන කෙනෙක්. ඉතින් ඒකට ලැබුණු ගෞරවයක් හැටියට තමයි ඒ සම්මානය ලැබුණේ.